ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීමට තීරණය කළත් ඒ පිළිබඳව ඇති වූ විවිධ මතවාද හේතුවෙන් එම කටයුතුවලට දිගින් දිගටම බාධා එල්ල වුණා. එලෙස වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව රජය සහ වතු හාම්පුතුන් අතර මතභේදාත්මක තත්වයක් උද්ගත වී තිබූ මොහොතක ඉකුත් අප්‍රේල් මස 30වනදා වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නංවන ලෙස රජයේ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබුවා. කෙසේ වෙතත් ලංකා වැවිලි සමාගම සහ වතු හාම්පුතුන්ගේ එවැනි වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම ගැටලු සහගත බවට ප්‍රකාශ කර ඇති පසුබිමක මාතලේ ඇල් කඩුව වැවිලි සමාගම විසින් ඊයේ සිය වතු සේවකයන්ට රුපියල් 1700ක වැටුපක් ලබා දීමටයි පියවරගෙන තිබුණේ. රංජිත් සීමලාපිටි ඇමතිතුමා අප අමාත්‍යංශයේ බාර ලේකම්තුමා මගින් අපට දැනුම් දීලා තිබෙනවා මෙම වැටුප් වැඩි කිරීම සිදු කරන ලෙසට. ඒ අනුව අප රජය සතු සමාගමක් විදියට එම වැටුප් වැඩිවීම ගෙවීමට අපි ක්‍රියාත්මක කරනවා. එම ගෙවීම කිරීමට අපිට හැකි වුණේ 2020 සිට අඛණ්ඩව ලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. එලෙස තමන්ට රුපියල් 1700ක වැටුපක් හිමිවීම සම්බන්ධව වැවිලි සමාගමේ සේවකයන් මෙලෙස අදහස් පළ කළා. 1800 ගාන පඩිය ගෙවන්න එකට බොහොම ස්තුතියි ජනාධිපතිතුමාට. අපිට ඒක සතුට වෙනවා අපිට. ඒ කියන්නේ අපිට විතරක් නෙවෙයි වත්තේ හැම වත්තකටම මේ වගේ පඩියක් ලබා දෙන එක ගොඩක් අපි ආඩම්බර වෙනවා. ගොඩාක් සතුට වෙනවා. අනිත් පතු වලට මේ පඩිය වැඩි කරලා දෙන්න 1700 ගානක් වැඩි කරලා දෙන්න කියලා පිල්ලන් සිතුවා. කෙසේ වෙතත් එවන් පසුබිමක මධ්‍යම කඳුකරයේ වතුකම්කරුවන්ට තවමත් පැරණි වැටුපම ලැබී ඇති බව අප කළ සොයා බැලීමකදී අනාවරණය වුණා. එමෙන්ම මාතලේ වැවිලි සමාගමක් විසින් වැටුප් වැඩි කර ලබා තුන්නේ මහා භාණ්ඩාගාරයෙන් එම සමාගමට මුදල් නිකුත් කිරීම නිසා බවට උඩරට තේවතු අධිකාරීවරුන් චෝදනා කර තිබෙනවා. කෙසේ වෙතත් තමන්ට වැටුප් වැඩි නොවීම සම්බන්ධයෙන් මධ්‍යම කඳුකරයේ වතුකම්කරුවන් සඳහන් කළේ මෙවැන්නක්. මේ මාස පළවෙනිදා පිට ජනාධිපතිතුමා කිව්වා 1700ක් පඩියක් වෙනවා කියලා. ඊට පස්සේ වර්තමානයේ දැම්මේ 21වෙනිදා ඕගලන්ට 1750ක් හම්බ වෙනවා කියලා. කිව්වා ඒකත් අමුන්නේ. දැනට ඊයේ අපිට පඩියක් මෙල දිනවා පරණ පඩිය 900 ගණක් තමයි අදල දීලා තියෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ වතු සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේද ඇගයීමට ලක්ව තිබෙනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගි වී සිටින කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ගිල්බර්ට් එෆ් හොංගබෝ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවේදී ඒ පිළිබඳව ප්‍රසාදය පළ වී ඇත්තේ.